අද කොළොස්තුනේ දිනේ මේ යුද්ධය ආරම්භ වුණාට පසුව මේ වන විට ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා ජනතාව ගමන් කොට තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් සිටින බව පලස්තීන රමල්ලා කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 දෙනා ගාමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා ඔවුන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ. ඒ අතරතුර රතුකුරුස සංවිධානය දැනට ඉල්ලීමක් කළා තිබෙනවා අමාත් සංවිධානය ප්‍රධානීන්ගෙන් 150ක් පමණ වූ ඉස්රායෙල් සහ විදේශිකේ ජාතිකයන් අපි අත්අඩංගුවට පත් වෙලා ඉන්න සියලු දෙනාගේ විස්තර ලබා දෙන ලෙස ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් අතර සිටින බව දැනට සනත වෙලා තියෙනවා. පෙරේදා දිනේදී අපට වාර්තා වුණා යෝදාන් ඉස්රායෙල් දේශ සීමාව අසලදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගත් බව. ඊයේ රාත්‍රී අපිට ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාවය ලැබුණා. ඔවුන් දෙදෙනා සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්. වයස අවුරුදු 50ක් සහ 44ක් වන දෙදෙනා කාන්තාවක් මීට පෙර කුවේත් සහ ජෝර්ඩානයේ සේවය කර තිබෙනවා. ඇය මාතලේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්. අනිත් කාන්තාව පිළිබඳව ප්‍රධානත කර ගැනීමට තොරතුරු නැහැ. බොහෝ විට සැක කරනවා ඇය සංචාරක වීසා මත පැමිණ ඇත්තේ විදේශ සේවා නීතිකාරයන්ගේ ලියාපදිංචි වීමක් නැතුව. නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොවන දෙයාකාරයෙන්ම 8000කට ආසන්න ප්‍රමාණයක් දැනට ඉස්රායිල් වල සිටින ශ්‍රී ලාංකිකයින්. දැනට ගාසා තීරයේ ශ්‍රී ලාංකික පවුල් තුනක් වාසය කරනවා අපගේ පලස්තීනයේ සිටින නියෝජිත කාර්යාලයේ තොරතුරු අනුව. මෙම පවුල් තුනේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙක් සිටිනවා. ඔවුන්ගේ ආරක්ෂාව මේ වෙනුවට තහවුරු වෙලා තියෙනවා කියන එක තමයි අද දිනත් ප්‍රකාශ කරේ. ඒ වගේම වෙස්ට් බැංක් එකේ ශ්‍රී ලාංකික 6 දෙනෙක් දැනට ජීවත් වෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු බව තමයි පලස්තීනයේ තිබෙන ශ්‍රී ලංකා නියුත් කාර්යාලයේ තොරතුරු අනුව සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. මේ අතර විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කර මහතා සඳහන් කළේ ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ රජය දැඩි අවධානයෙන් සිටින බවයි. අනාපති කාර්යාලය විදේශ සේවා නියුක්ති කාර්යාංශ ජනාධිපති කාර්යාලයේ මැදිහත් වෙලා ඒ අයගේ තොරතුරු ලබා ගන්න ඒ අයට ඉක්මනින් ලංකාවට එන්න කැමති අයව ලංකාවට ගෙන්වා ගන්න වැඩපිළිවෙල අපි හදලා තියෙනවා. නමුත් ඊශ්‍රායලයේ පැත්තෙන් අපේ ශ්‍රමිකයෝ ලංකාවට ඒමේ ප්‍රවණතාවයක් දක්වලා නැහැ. ඒ අය කියපු ඕනෑම වෙලාවක ඒ අයව ලංකාවට ගෙන්වා ගැනීමට අපි සූදානමින් ඉන්නවා. මේ අතර පලස්තීනයට එල්ලවන ප්‍රහාරයන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඊට සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.